මාලේය දේවතෙරුන්ගේ කතාව තාම්‍රපර්ණී දීපයෙහි කම්පුවනම් ගමක් විය. එය මාලේය දේව තෙරුන් වහන්සේ භික්ෂා සඳහා හැසිරෙන ගමකි. ඒ තෙර නම එක් දිනක් උදෑසනින් නැගිට පාත්‍රා සිවුරුගෙන පහතෙහිලාගත් ඇස් ඇතිව සිහියෙන් යුක්තව ගෙපිලි වලින් වැඩියේය. එසේ වඩින තෙරනම දුගී කුලයක් වෙත පැමිණෙන විට එහි වැසි දිලිඳු අසරණ මැහැල්ලක් කැඳ කෙනෙස්සක් එතුමන්ට දුනි. බත් උළු වලින් හා පිටිවලින් මිශ්‍ර වූ ඒ කැඳ රැගෙන තෙරුන් වහන්සේ කැමැති තැනකට වැඩියේය. පුවංගු දිවයින තිස්ස තෙරුන් වහන්සේ විසින් එවන ලද භික්ෂුන් වහන්සේලා දෙනමක් මේ තෙරුන් වහන්සේ දැක පිණ්ඩපාතය රැගෙන පැමිණියාහ. දේව තෙරුන් වහන්සේ උන්වහන්සේලාගෙන ආහාරය ගන්ට නොකමැති විය. ඒ මැහැල්ලියට අනුකම්පා කරමින් ඒ කඳ ටිකම වැළඳීය. ඒ වළඳා අවසන්නේ දිවසින් බලා ඒ මැහැල්ල සැට කල්පයක් මුළුල්ලේ මෙහි විපාක විඳින්නේ යයි කීය. තෙරුන් වහන්සේගේ කීමැසු ඒ පිණ්ඩපාත භෝජනය ගෙන රහත් තෙරුන් වහන්සේලා දෙනමගින් එක් නමක් දුර්භික්ෂ කාලයේදී දුෂ්කර දෙයක් කළ මේ උපාසිකාව සැත්තෑ කල්පයක් සැප විඳින්නේ යයි කීය. දෙවැනි තෙරුන් වහන්සේ මහතෙරුන් වහන්සේ ස්වල්පයක් දුටුවාහ. ඔබ වහන්සේ ස්වල්පයක් දුටුවාහ. මැහැල්ල අසූ කල්පයක් සැප විඳින්නේ යයි කීය. ඒ භික්ෂුන් වහන්සේලා දෙනම නැවත රේවත මහතෙරුන් වහන්සේ වෙත ගොස් සැක දුරු කර ගැනීම සඳහා ඒ කාරණය විචාලහ. මා මාලිය දේව තෙරුන් වහන්සේ සැටකබක් දුටුවේය. මම සැත්තෑ කපක් දුටිමි. ධම්මගුත්ත තෙරුන් වහන්සේ අසූ කපක් දුටුවේය. හැමදෙන ස්වකීය ශක්ති ප්‍රමාණයෙන් මේ දකි. ඔබ වහන්සේට කෙතෙක් පෙනේදැයි කිව මැනවි. දේව තෙරුන් වහන්සේත් ඔබ වහන්සේලාත් අල්ප සංඛ්‍යාවක්ම දුටුවාහ. මැහැල්ලිය අනෝකපක් සැප විඳින්නේ යයි රේවත තෙරුන් වහන්සේ කීහ. මේ භික්ෂුන් දෙනම සාගරයට ඇතුළු එහි වසන මහත් රිද්දී ඇති නාගතෙරුන් වහන්සේ වෙත ගොස් මේ කාරණය විචාලහ. නාගතෙරුන් වහන්සේ ඔවුන් කේලාස පබ්බත විහාරයට යවා එහි වසන උන්වහන්සේගේ ශිෂ්‍ය වූ සාමණේර නමගින් විචාරන්නට සැලැස්විය. එහි ගියේ දෙනම සාමණේරයන් වහන්සේට ඒ සියල්ල කීහ. සම දෙනාගේම කීමැසි පිරිසිදු නොනැති දක්ෂ වූ සාමණේරයන් වහන්සේ මොහොතක් කල්පනා කොට බලා මේ දාණය අප්‍රමේය වූ කල්ප වශයෙන් ගණන් කළ නොහැකි කාලයක් විපාක දෙන්නකි. වරද පිළිගත මැනවයි කීය. යම් කිසිවක විසින් පිරිසිදු සිතින් අධික ගුණ ඇත්තන් කෙරෙහි දෙන ලද දානයාගේ විපාකය ප්‍රමාණ කරන්නට නොවටි. Thank you.